නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ජාතික ජනබලවේගයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක හමුව ඊයේ පස්වරුවේ පැවැත්ුණා. ඒ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන වර්ධනය ගත සාමාන්‍ය ගත්තොත් දළ ජාතික නිෂ්පාදිතයේ ගත ඩොලර් බිලියන 92ක් වගේ තමයි තිබෙන්නේ. ආසන්න වශයෙන් ගත්තොත් ඒක පුද්ගල ආදායම ඩොලර් 4200 වගේ තමයි තියෙන්නේ. මදක බොහෝය පෞගේ කාලේ කතා කරමින් තිබුණා මේක 12000ට ගෙනියන්න ඕන. නමුත් පසුගිය අවුරුදු කීපයක සාමාන්‍ය වර්ධනය ගත්තොත් ඩොලර් 100ට අඩුයි. තව ඩොලර් 8000ට ගෙන යන්න 100ව කොච්චර වුණාද? එන අපේ වයස් සීමාවේ එතෙන්ට එන්න හම්බ වෙන්නේ නැහැ. මේ යන වේගෙන් අපි ගියෝ. ඒක එක ප්‍රශ්නයක්. අපි වවමු රට හදමු කියලා. ඒතර හැම ගෙදරම හිතුවා එළවලු වගා කරන්න. තමන්ගේ නිෂ්පාදනය තමන් ඇති කරගන්න කියලා. වෙලාවට ඒකත් අසාර්ථක වුණා. ඒකත් සාර්ථක වුණා නම් අපි කුස කර්මාන්තේ විශාල ප්‍රහාරයක් එල්ලගෙන. මොකද තවදුරටත් අපේ රටේ තිබෙන යැපුම් ආර්ථිකයක් නෙවෙයි. අපි මේ ආර්ථිකයේ කර්මාන්ත අවදියට ගියනවා. ඒ කර්මාන්ත අවධියට ගැනීම සඳහා ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ලෝකයේ වෙළඳපොළ ඉතා වේගයෙන් වෙනස් වෙමින් යනවා. 90 දශකයේ සුපර් මාකට් එකකට ගියොත් තිබුණු බහඬ නෙවෙයි අද තිබෙන්නේ. අපේ පාලකයේ අසමත් වී තිබෙනවා. ඒ ලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් සහිත වෙළඳපොළට අවශ්‍ය වෙන බහඬ නිෂ්පාදනය කරන්න අපි අසමත්. අද අපේ රටේ ආනයන අපනයන අර්බුදයේ තිබෙන උතන අපි තේ රබර් පොල් වලින් ඔබ්බට යන්න අපි සමත් වුණේ නේ. සිද්ධුනේ මොකක්ද? තේ වුණුවට විශේෂ වෙනත් විකල්ප බීම වර්ගෙන්න පටන් ගත්තා. සමහර රාජ්‍යන් තේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ලෝකයේ තේ සඳහා තිබුණ මිල අඩු වුණා. පොල්ලුණු පොල් අපිටත් මදි වුණා. අපි පාකිස්තානයෙන් පොල් ගේන සිද්ධා. රබර් තිබුණු රබර් වලට කෘත්‍රිම රබර් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. හැබැයි අපි මුළු ආර්ථිකයම තියාගෙන හිටියා තේ රබර් පොල් මත. ඇගලුම් විතරයි මං හිතන්නේ ඊට පසු යම් ශේෂ්ත්‍රයකට වර්ධනය කරන්න දැක්මක් සයි. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්? ලෝකයේ භාණ්ඩවල වෙළඳ පොලේ අවශ්‍යතාව විශාල ලෙස වෙනස් වී තිබෙනවා. හැබැයි අවශ්‍යතාවයන්ට ගැලපෙන භාණ්ඩ අපි නිෂ්පාදනය කරන්න අසමත් වී තිබෙනවා. එනිසා 1978 දී මට ආසන්න වශයෙන් මතක ලෝකයේ ඩොලර් 200ක වෙළඳාමක් වුණා නම් අපිට ඩොලර් 1ක් ආවා. ලෝක වෙළඳාමෙන් 200න් 1ක පංගුවක් අපිට හිමි වුණා. අද ලෝක වෙළඳාමේ අපේ පංගුව ප්‍රතිශතයකට ගත්තොත් 0.0045. ඒ කියන්නේ ලෝක වෙළඳාමේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් අපිට ඩොලර් 1ක් වෙන තත්ත්වයට අපිපත් වී තිබෙනවා. ඒ නිසා සිදු වී තිබෙනදී තමයි ලෝක වෙළඳපොලේ අපේ පංගුව ඇකිලිලා තිබෙනවා. මේ පංගුව අපි අත්පත් කරගත යුතුයි. අත්පත් කරගන්න වෙන්නේ අපේ සාම්ප්‍රදායික නිෂ්පාදනයෙන් අපිට අත්පත් කරගත හැකිද? සද්දවන්ත කාර්මික නිෂ්පාදනයෙන් අපිට අත්පත් කරගත හැකිද? මම හිතනවා අපිට ඒක අත්පත් කරගන්න බෑ. අපිට අත්පත් කරගත හැකිවන්නේම විශේෂිත නිෂ්පාදනයෙන් හරහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම විතරයි කියලා අපි විශ්වාස කරනවා. අන්නේ විශේෂිත නිෂ්පාදනයෙන් හරහා අපි ලෝක වෙළඳපොළ අත්පත් කර ගන්නවා නම් මා හිතන ඒ වෙළඳපොළක් අපිට නිර්මාණය කරගත හැකිවන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රය ඇති කරගන්න ජයග්‍රහණ නිසා සොයා ගැනීම හරහා කියන විශ්වාසයක් අපිට තිබෙනවා. Maxis number 1 tire in Sri Lanka.